Welcome to eBay channel. මම අද කරන්න හිතුව වීඩියෝ එකක් ගොඩක් කටිය ඇහුවා කතා කළා මේ කොහොමද shipping cost එකක් දාගන්න කියලා price එක වෙනුවට. ඒ කියන්නේ example එකට අපි ship කරනවා නම් හිතන Bangladesh වලට හැබැයි අපි ඒක ship කරන exclude කරන්නේ නැහැ. හැබැයි shipping cost එකක් දාගන්න කොහොමද කියලා. ගොඩක් කටි දන්නවත් ඇති දන්න නොදන්න කටි ටිකක් අහපු නිසා මේ කරන්න එතනදී ඔයගලගේ මේ මම දැනට කරපු කරලා තියෙන ලිස්ටිං එක රිවයිස් කියන ඔප්ෂන් එකට ගිහලා තමයි මේක අරගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ ඉන්ටර්නැෂනල් ෂිපින් කියන තැනින් තියෙනවා යටින් ඔයගලට ක්‍රියේට් කරලා නැත්තම් තියෙයි ක්‍රියේට් කරන්න පුළුවන් කියලා මෙතනයි ෂිපින් ලෙවල් ෂිපින් ටේබල් එකක්. එතකොට මම දැනට මේ ෂිපින් sorry මේ ආයිටම් එකට ෂිපින් ටේබල් එක ක්‍රියේට් කරලා තියෙන්නේ. හැබැයි මම අලුතෙන් ක්‍රියේට් කරන විදිය කියලා දෙන්නම්. මෙන්න මෙතන මේ ක්‍රියේට් කියන ඔප්ෂන් එකට යන්න. ක්‍රියේට් කියන ඔප්ෂන් එකට ගියාම ඔයාලට අලුතෙන් ටේබල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒක ටේබල් එකට නමක් දෙන්න. අපි එක්සැම්පල් එකට ABC කියලා ගමු. අරගෙන ඔයා දැන් අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරගන්න ඉකොනොමි ෂිපින් නිසා මේකේ තියෙනවා එක්ස්පඩයිට් තියෙනවා ස්ටෑන්ඩඩ් තියෙනවා ඉකොනොමි තියෙනවා. එතකොට ඔයා ඉකොනොමි කියන එක සිලෙක්ට් කරගන්න ඒකේ රීජන් එක මොකක්ද කියලා. රයිට්. අපි මෙහෙම සිලෙක්ට් කරගෙන අපි එක්සැම්පල් එකකුත් බලමු. මම මේක සර්ච් මේක සිලෙක්ට් කරගමුකෝ. මේක තියෙනවා කියලා හිතන්න මේකෙන් අපි මොකක්ද කියලා බලමු. ගන්න පුළුවන් sorry ගන්න පුළුවන් නෙමෙයි කොහෙටද shipping දාන්න shipping address එක shipping add කරගන්නේ. රයිට් මෙතන මොරිෂස් කියලා මම ප්‍රී සිලෙක්ට් කරගෙන තිබ්බා. මොරිෂස් වලට 743ක් තියෙනවා. අපි එතකොට බලමු මොරිෂස් වලට මේ 743 කොහොමද add කරගන්නේ කියලා. රයිට් එතකොට create කියන එකට අපි කලින්ම ගිය තැන තියෙනවා. එතනට ගිහිල්ලා මොරිෂස් තියෙන තැන sorry ABC කියලාම දාගමු. ඒක එතකොට මොරිෂස් කියන රට මෙතනින් සිලෙක්ට් කරගන්න. එතකොට මොරිෂස් තියෙන අප්‍රිකා වලට ගිහිල්ලා මෙතන තියෙන මේ තියෙන මොරිෂස් සිලෙක්ට් කරගන්නවා. අපි තව එක්සැම්පල් එක හිතන්නකෝ. අපි මේ කර්ම කන්ට්‍රි එක සවුත් අප්‍රිකා කියලා. සවුත් අප්‍රිකා වලට තියෙන්නේ ඒ ගානම කියලා හිතන්න. sorry සීෂස් වලට ඒ ගානම කියලා හිතලා අපි මෙන්න මේක ඇඩ් කරගන්නවා. සේව් කරගෙන මෙතනින් තමයි දැන් අතන 749 තිබ්බේ. මෙතනින් අනපොට ට්‍රික් එකක් කියලා දෙන්නම්. 749ම දාන්න යන්න එපා. 799ක් විතර දාන්න. ඉතින් පොඩි ලාභයක් තියාගෙන 750ක් විතර. මොකද ඒකට eBay එකෙන් මේ ඔයාට මේ ෆී එකක් වදින්නේ නැහැ. ඉතින් ෆ්‍රී. මෙතන ඕන නම් ඩොලර් 150 හරි ඕන ගාන කොට දාගන්න. හැබැයි රියලිස්ටික් ගානක් දාගන්න 150 කියලා. එතකොට මම ඊට පස්සේ හිතන්න ඔයාට අප්‍රිකා වලට දාලා ඔයාට මේ 150ම ඇඩ් කරන්න ඕන ඒෂියා කන්ට්‍රි එකට. ඔයාට පස්ස තමයි දකින්නේ. ඒෂියා හරි වෙන කන්ට්‍රි එකට. ආයි මෙතනට මෙයන්න. රීජන් කියන තැනට මෙතනට ගියාට පස්සේ ඒෂියා වල බංග්ලාදේශ කියලා හිතන්නකෝ. ඒතර බංග්ලාදේශ වලටත් මෙහෙම ක්ලික් කරන්න මේක ඇඩ් වෙනවා. ඒතර ජෝර්ජියා ඇඩ් කරන්න පුළුවන්. ඔයාට කැමති වුණ කන්ට්‍රි එක ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඇඩ් කරලා සේව් කරන්න. සේව් කරාම ඒක පෙන්වනවා. එතකොට කන්ටිනන්ට් දෙකට පෙන්වනවා අප්‍රිකායි ඒෂියායි කියලා. රයිට්. එතකොට තව වාට ප්‍රශ්නයක් එයි. දැන් අප්‍රිකා වල මොරිෂස් ඇන් සීෂල්ස් වලට 150 යනවා. ඒෂියා වල බංග්ලාදේශ්, ජෝර්ජියා, මෝල්ඩිස් වලට 150 යනවා. හැබැයි ඒ කන්ටිනන්ට් එකම තව රටවල් තියෙනවා මේ ගානට වඩා වැඩි එකක් යනවා. හරි. එහෙම එකකුත් සිනාරියක් උත් බලමු. එතකොට ගිහිල්ලා ඒෂියා වල අපි හිතන්නකෝ ටජිකිස්තානුයි උස්බෙකිස්තාන් වලට වෙනම ෆී එකක් ගන්නවා කියලා. ඒකයි අප්‍රිකා වල සවුත් අප්‍රිකා වලට ගන්නවා තව ෆී එකක් ඊට වඩා. රයිට් සවුත් අප්‍රිකා සිලෙක්ට් කරගත්තා. එතකොට මම ගියේ again add කියන එකට ගියේ. එතකොට පෙන්වනවා වෙනම එකක්. කියන්නේ මෙතනින් අලුත් ඔප්ෂන් එකක් විතර ගියේ. එතකොට පෙන්වනවා කියන්නේ වෙනම රීජන් එක බලලා වෙනම කන්ට්‍රිස් ටික. එතකොට එතන හිතන්නකෝ ඒක තිබ්බේ 1 sorry 799 කියලා හිතන්න 99 cents කියලා. එතකොට අපි දැන් දා ගන්න ඕන නම් 160 හරි කොට ගන්න කැමති ගන්න දා ගන්න. මෙතන උනුත් ලාභයක් සත ගන්න තියා ගන්න හිතන විදිහට දා ගන්න. එතකොට මේ වගේ ඕනම කන්ටිනන්ට් එකට වාර ඇඩ් කරන්න පුළුවන්. ඕනම තැනකින් ඇඩ් කරන්න පුළුවන්. එතකොට කවදාක්වත් එක්ස්ක්ලූඩ් කරගන්න ඕනේ නැහැ හැම කන්ට්‍රි එකක්ම. ඔයාලට මෙතන shipping cost එකක් දීලා ඇඩ් කරගන්න පුළුවන්. එක්ස්ක්ලූඩ් කරන countries ගැන මම තව වීඩියෝ එකක් කරන්නම් ඉස්සරහට. දැනට මේක අර frequent අහපු questions වගේ තිබ්බා මේ වගේ table එක කොහොමද හදාගන්නේ කියලා. ඒකයි මම කරන්න ගත්තේ. ගොඩක් වැදගත් වෙයි මේ ටේබල් එක. අපි තව නිකන් තව එකක් කරමු. ඕගොල්ලෝ මයින්ඩ් එක රිෆ්‍රෙෂ් වෙන්න පේරු කියන එක දාගමුකෝ. පේරු දාලා දැම්මුත් අපිට එනවා
සෞත් ඇමරිකාවල මේකන ස්පේර් වලට සාමාන්‍ය කොස්ට් එක වැඩි. එතකොට 2.50ක් වගේ දාගන්න සාමාන්‍යයෙන් අරක 1යි 10ක 20ක් වගේ විතර ඇති අලි එකේ. රයිට්. එතකොට මේක මෙහෙම තියාගෙන මේක සේව් කරගන්න පුළුවන් ඔයාට. මෙතන යරට ගිහිල්ලා මෙන්න මෙතනින් සේව් කරන්න. එතකොට ඔටෝමැටික් සේව් කරනවා I'm done කියන තැනට යන්න. ඊට පස්සේ ඔයා ගිහිල්ලා ලිස්ටිං එක බැලුවොත් මෙන්න මේ ABC කියන එක සිලෙක්ට් වෙලා තියෙනවා. එතකොට ඔයාගේ ඔයා එක්ස්ක්ලූඩ් කරන කන්ට්‍රීස් වලට අමතරව ඔයාට shipping cost එකක් දාලා ඒ රටට යවා ගන්න පුළුවන්. එතකොට ගොඩක් තව customers ලත් හම්බ වෙනවා. ඒක රටට නොයවී ඉන්න අවශ්‍ය නැහැ. same price එකම දාන්න item cost එක. ඊට පස්සේ shipping table එක හැදුවට පස්සේ එතකොට යා Bangladesh example එකට Bangladesh log වෙලා යා ගන්න යනවනම් ඔයාගේ item price එක කියන්න 10.99 නම් ඔයාලට shipping cost එක දාලා තියෙනවා 150 කියලා. එතකොට යාට පෙන්නනවා 10.99 plus shipping cost එක තියෙනවා කියලා. ඉතින් ගන්න ඕන එක කෙනා අනිවාර්යයෙන් ඒක ගන්නවා. Right. එතකොට ඒකර දැනගෙන හිටපු sorry දැනගන්න හිටපු කට්ටියට යම් knowledge එකක් හම්බ වෙන්නේ නැති කියලා හිතෙනවා. නොදන්න කට්ටියට හම්බ වෙන්නේ නැති කියලා දී හිතෙනවා. දන්න කට්ටියගේ knowledge එක refresh වුණා කියලා හිතෙනවා. Right. එහෙනම් thank you බැලුවට නුදන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න මේම මේ මේක information තියෙනවා කියලා ගොඩක් අට කියනවා කියලා මට ගොඩක් කතා කරලා කිව්වා. Thank you එක ඔයගලන්ට thank you channel එකත් කියනවට. එහෙනම් ගිහිල්ලා එන්නම්. Good luck. Think wisely, don't work hard, work smart. Happy selling. මගේ channel එක subscribe කරන්න. FB එකකින් අවශ්‍ය නම් consultation එකට එන්න. එනං ගිහිල්ලා එන්නම්. Bring more dollars to Sri Lanka. All the very best.